ළමයි කියලා කියන්නේ ගොඩක් කුරතල් වගේම අවංක පිරිසක් කියලා තමයි හැමෝම හඳුන්වන්නේ. අන්න ඒ නිසා කිසිම පුද්ගලයෙක් මේ ළමයි භයානක දේවල් කරයි කියයි කියලා බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි මිනිස්සු එහෙම හිතුවට මේ ලෝකයේ සමහර ළමයි Tamanගේ දෙමාපියන්ට වෙලාවකට ඇඟ හිරිවැටිලා යන වගේම කම්පණයට පත් වෙන දේවල් පවා කියලා තියෙනවා. මේ වීඩියෝ එක බලන ඔබ channel එකට අලුත් කෙනෙක් නම් ළමයි කියපු භයානකම දේවල් කීපයක් ගැන කතා කරන මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එක subscribe කරලා වීඩියෝ එක බලන්න පටන් ගමු. මුලින්ම අපි කතා කරන්නේ ඔබේ ඇඟ හිරිවැටිලා යන්න පුළුවන් කතාවක් කිව්ව පුංචි ළමයෙක් ගැන. ඒ විදිහට අවුරුදු දෙකක් වයසමේ ළමයා එක දවසක් රැ නිදා ගන්න කියලා Tamanගේ නැන්ද එක්ක ඇඳට වෙලා හිටියා. මේ අතරේ විදුලියත් විසන්දි වුණ නිසා ඇය ළමයාව තුරුල් කරගෙන මද ආලෝකයකින් ළමයාට පොතක කතාවක් කියවන්න පටන් අරගෙන තියෙනවා. ටික වේලාවකින් ඇය මේ කතාව අවසන් කළාට පස්සේ අර ළමයා එකපාරටම ඇඳේ අනිත් කෙළවර පෙන්නලා අර ඉන්න පුංචි ළමයාට තවත් කතාවක් අහන්න ඕනලු කියලා ප්‍රකාශ කරලා තියෙනවා. මේ ළමයා එක්ක හිටපු ඒ කාන්තාවට වෙන ළමයි හිටපු නැති නිසා ඒ මොකක්ද කිව්වේ කියලා ඇය හොඳටම කලබල වුණා. ඒ විදිහට මේ ළමයා අනිත් කාටවත් පේන්නේ නැති දෙයක් දකින්නවා කියලා වුණත් අපිට දැන් අනුමාන කරන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි මේක ළමයේ කියපු භයානකම කියමනක් වෙන්නේ. ඊළඟට අපි කතා කරන්නේ තවත් අති භයානක කියමනක් කිව්ව ළමයෙක් ගැන. ඒ විදිහට මේ ළමයා අපි කවුරු හරි කෙනෙක්ට අකමැති නම් ඒ කෙනාගෙන් පීයක් පාවිච්චි කරලා අපිට ගැලවෙන්න පුළුවන් කියලා තමයි කියලා තිබුණේ. මේ කියමන අහනකොටම මේක කොයිතරම් දරුණු කියමනක්ද කියලා ඔබට පැහැදිලි වෙනවා ඇති. වාර්තා වෙන විදිහට මේ කියමන කියපු ළමයා චිත්‍රපටි බලන්න ගොඩක් ඇබ්බැහි වෙලා තිබුණා. ඒ විදිහට ඔහු පිස්සුවෙන් වගේ බලපු Beauty and the Beast චිත්‍රපටියේ එක්තරා පුද්ගලයෙක් කියන කියමනක් තමයි මේ විදිහට ආපහු Tamange දෙමාපියන්ට කියලා තිබුණේ. සාමාන්‍යයෙන් මේ පොඩි අය Taman අහන දකින හැම දෙයක්ම ආපහු කියන කරන එක හරි කියලා හිතන නිසා ඔහු ඒ Tamanට ඇහුණ දේ වුණත් ඕනම වෙලාවක ක්‍රියාත්මක කරන්න ඉඩ තියෙනවා. අන්න ඒ නිසා තමයි මේ වචන කිහිපයත් ළමයෙක් Tamanගේ දෙමාපියන්ට කියපු භයානකම දෙයක් බවට පත් වෙන්නේ. ඊළඟට අපි කතා කරන්නේ hina යන වගේම අමුතුයි කියලා හිතන්නත් පුළුවන් කතාවක් කිව්ව ළමයෙක් ගැන. ඒ විදිහට අපි කතා කරන මේ ළමයා Tamanගේ අම්මට Taman කවදාවත් කසාද බඳින්නේ නැහැ කියලා තමයි මුලින්ම ප්‍රකාශ කරලා තිබුණේ. පළවෙනි හේතුව විදිහට මේ ළමයා බඳිනයි සිප ගන්න නිසා වගේම එහෙම කරනකොට කෙල ගැවෙන නිසා Taman කවදාවත් කසාද බඳින්නේ නැහැ කියලා තමයි මොහු ප්‍රකාශ කරලා තිබුණේ. ඒ වගේම Taman බැන්දට පස්සේ දෙමාපියන්ව දාලා යන්න වෙන නිසා Taman බඳින්නේ නැහැ කියලාත් මේ පුංචි වයසට ප්‍රකාශ කරනවා. එහෙම කියලා නිකන් හිටපු නැති මේ ළමයා Tamanගේ අම්මට Tamanගේ බිරිඳ වෙන්නකෝ කියලා ආරාධනාවකුත් කරනවා. තේරුමක් නැතුව මේ ළමයා මේක කිව්වා කියලා අපිට හිතන්න පුළුවන් වුණත් මේ කතාවත් එක ළමයෙක් කියපු භයානකම කියමනක් විතරයි. ඊළඟට අපි කතා කරන්නේ Tamanගේ පියාට හොඳ මිනිහෙක් වගේ හැසිරෙනවා කියලා උපදෙසක් ලබා දීපු පුංචි ළමයෙක් ගැන. සාමාන්‍යයෙන් ළමයෙක් වැරදි වැඩක් කළාම දෙමාපියෝ ඔවුන්ට උපදෙස් දෙනවා වුණාට අපි කතා කරන මේ සිද්ධියේදී නම් ඊට වඩා හාත්පසින්ම වෙනස් දෙයක් තමයි සිද්ධ වෙලා තිබුණේ. ඒ විදිහට මේ සිද්ධියේදී පුංචි ගෑනු ළමයි දෙන්නෙක් ඉන්න පවුලක බාල ගෑනු ළමයා Tamanගේ අම්මට ගේයස් කරන්න උදව් කළේ නැහැ කියලා පියා ටිකක් සැර කරන ගමන් හිටියා. ඒ වෙලාවේ මේ ස්ථානෙට ආපු වැඩිමහල් ළමයා Tamanගේ නංගියෝ බේර ගන්න වගේ පියාට හොඳ මිනිහෙක් විදිහට හැසිරෙන්න කියලා වගේම අපිට වැඩ කරන්න තියෙන්නේ අත් දෙකක් විතරයි කියලාත් ලොකු දරුණු කතා කිහිපයක්ම එක දිගට කියාගෙන ගියා. ඒ විදිහට ළමයාට අවවාදයක් දෙන්න ගිය තාත්තට ළමයාගෙන් භයානක විදිහට අවවාදයක් ලබා ගන්න තමයි අන්තිමේට සිද්ධ වුනේ. ඊළඟට අපි කතා කරන්නේ Tamanගේ අම්මටම මට වෙන අම්මා කෙනෙක් ඕන කියලා කිව්ව ළමයෙක් ගැන. සාමාන්‍යයෙන් මොන වගේ හේතුවක් වුණත් පුංචි ළමයෙක් කවදාවත් Tamanගේ දෙමාපියන්ව Tamanට එපා කියලා කියන්නේ නැහැ. ඒ විදිහට අපි කතා කරන මේ පුංචි ගැහණු ළමයා මුලින්ම Tamanගේ අම්මගෙන් ඇයි Tamanට බැන්නේ කියලා අහලා ඊට පස්සේ ඇයට මෙහෙම බැන්නාම සතුටුද කියලා අහනවා. මේවට Tamanගේ අම්මා උත්තර දුන්නට පස්සේ තමයි ඇය මට අලුත් අම්මා කෙනෙක් ඕන කියලා ඉල්ලන්නේ. හැබැයි මේකෙන් කේන්ති ගත්තේ නැති මේ කාන්තාව කවද ඔයාට අලුත් අම්මා කෙනෙක් විදියට ඕන කියලාත් ළමයාගෙන් අහනවා. එතකොට ළමයා උත්තරේ විදියට අපේ නැන්දව තමයි මට අලුත් අම්මා විදියට ඕනේ කියලා පවා උත්තර දෙනවා. මේ වගේ පුංචි වයසේදී ළමයි කොයි වෙලාවෙත් Tamanගේ දෙමාපියන්ට ආදරේ කියාගෙන ඉන්නවා වුණත් මේ ළමයා ඊට හාත්පසින්ම වෙනස් දෙයක් කියපු නිසා තමයි මේකත් ළමයෙක් දෙමාපියන්ට කියපු තවත් භයානකම දෙයක් වෙන්නේ. මේ ලෝකයේ වෙන එක එක අද්භූත සිදුවීම් අතරින් ළමයි Tamanගේ පෙර ආත්මය ගැන කියන එක ගොඩක් භයානකම සංසිද්ධියක් වෙනවා. ඒ විදිහට මේ වගේ සිද්ධිවලදී ගොඩක් දුරට Taman පෙර ආත්මයේදී අවසන් ගියේ කොහොමද කියලා තමයි ළමයින් ප්‍රකාශ කරන්නේ. ඒ විදිහට රූපවාහිනී නාලිකාවක ඕප්‍රා වින්ෆ්‍රේ කියලා නම් කරපු වැඩසටහනකට සහභාගී වුණ අම්මා කෙනෙක් Tamanගේ දුව පුංචි කාලේ ඇයට කියපු භයානකම දෙයක් මුළු ලෝකයටම හෙළි කළා.
ඒ විදිහට දවසක් මේ අම්මා සහ ළමයා මෝටර රථයක පාලමක් උඩින් ගමන් කරන ගමන් ඉන්නකොට මේක මම හරියට වතුර ගිලුණු තැන වගේමයි කියලා තමයි මේ ළමයා ප්‍රකාශ කරලා තිබුණේ. ඒ වගේම Tamanwa වතුරට වැටුණාට පස්සේ වතුර යටට ගියපු හැටි පවා ළමයා විස්තර සහිතව කියලා තියෙනවා. අන්න ඒ නිසා තමයි මේකත් ළමයෙක් Tamange දෙමාපියන්ට කියපු තවත් එක භයානකම දෙයක් බවට පත් වෙන්නේ. ඊළඟට අපි කතා කරන්නේ තවත් ඔබව බයට පත් කරවන්න පුළුවන් විදිහට ඒ තමයි මගේ කකුල් කිචිකවපු කාන්තාව කියලා කියපු පුංචි ළමයෙක් ගැන. සාමාන්‍යයෙන් මේ පොඩි අයගේ හිත් ගොඩක් සරල නිසා ඔවුන්ට අද්භූත සිදුවීම් පේනවා වගේම දැනනවා වැඩි කියලා වාර්තා වෙනවා. ඒ විදිහට අවුරුදු 6ක් වයස අපි කතා කරන මේ ළමයා කාලයක් පුරාවටම Tamange දෙමාපියන්ට Tamange කාමරයට රැට කාන්තාවක් ඇවිල්ලා Tamange කකුල් දෙක කිචිකවනවා කියලා කියන්න පටන් අරගෙන තිබුණා. ඇත්තෙන්ම මේ දේ කියනකොට ළමයාගේ දෙමාපියෝ බය වුණත් ළමයා මේක හිතින් හදාගත්ත එකක් වෙන්න ඇති කියලා හිතලා ඔවුන් මේක ගණන් ගන්නේ නැතුව හිටියා. හැබැයි දවසක් ඔවුන් මේ හිතපු හැමදේම වෙනස් වෙන සිදුවීමක් සිද්ධ වුණා. ඒ විදිහට මේ ළමයාගේ අම්මා ළමයාට පවුලේ පැරණි ඡායාරූප තියෙන ඇල්බම් එකක් පෙන්වන ගමන් ඉන්නකොට එක ඡායාරූපයක් පෙන්නලා මේ තමයි මගේ කකුල් කිචිකවන කාන්තාව කියලා මේ ළමයා ප්‍රකාශ කරලා තියෙනවා. ඒ විදිහට ඇත්තම මේ ළමයා පුංචි කාලේදී අවසන් ගමන් ගියපු ආච්චි අම්මව තමයි ළමයා ඡායාරූපයේ ඇඟිල්ල දික් කරලා පෙන්වලා තියෙන්නේ. සාමාන්‍යයෙන් අවුරුදු 6ක් වගේ වයස ළමයෙක්ට මේ වගේ දෙයක් බොරුවට කියන්න කිසිම ඌමනාවක් නැති නිසා තමයි මේකත් දෙමාපියන්ට ළමයෙක් කියපු භයානකම කතාවක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් වෙන්නේ. ඊළඟට අපි කතා කරන්නේ ජනේලයෙන් පිටත මිනිස්සෙක් මන් දිහා බලාගෙන ඉන්නවා කියලා Tamanගේ අම්මට කියපු ගැහැණු ළමයෙක් ගැන. සාමාන්‍යයෙන් වෙන්න පුළුවන් දෙයක් වගේම ගොඩක් බය හිතෙන කියමනක් වෙන මේ සිද්ධිය එක්තරා ගැහැණු ළමයෙක්ව රෑ ඇයක කාමරයේ නිින්දට යවුවට පස්සේ ආපහු ටික වේලාවකින් ඇය Tamanගේ මව ළඟට දුවගෙන ඇවිල්ලා තමයි කියලා තිබුණේ. අවුරුදු 6ක් වයස මේ ළමයා ඒ පුද්ගලයා මන් දිහා බලන් ඉන්න නිසා Tamanට නිදා ගන්න බෑ කියලා තවදුරටත් අම්මට ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම මේ බය හිතෙන කතාව අර ළමයා දුවගෙන ඇවිත් අම්මට කියනකොට ඔවුන් දෙන්න විතරයි නිවසේ තනියම ඉඳලා තියෙන්නේ. මේක අහපු ගමන් ළමයාගේ මව ගේ වටේම පරීක්ෂා කරලා බැලුවත් කිසි දෙයක් හොයාගන්න නම් බැරි වුණා. ඒ වුණත් ඊට පස්සේ එදා දවසේ රෑ ඔවුන් නිදාගත්තේම නැහැ කියලා තමයි වාර්තා වෙන්නේ. අන්න ඒ නිසා මේකත් ළමයෙක් Tamanගේ දෙමාපියන්ට කියපු භයානකම දෙයක් බවට පත් වෙනවා. අවසානයේ අපි කතා කරන්නේ Tamanගේ අම්මගෙන් මම ඔයා පුංචි කාලේදී ඔයා වෙනුවෙන් සින්දු කිව්ව මතකද කියලා අහපු ළමයෙක් ගැන. වාර්තා වෙන විදිහට මේ ළමයා Tamanගේ අම්මට එහෙම කියලා ගොඩක් සතුටින් එහෙම සින්දු කියපු මතකේ මතක් කරනවා වගේ hina වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් මේ වගේ වයසක ළමයෙක් කිසිම හේතුවකට Tamanගේ අම්මට සින්දු කියලා තියෙන විදිහක් නැති නිසා හරියටම කිව්වොත් පුදුම හිතෙන කතාවක් තමයි මේ ළමයා කියලා තිබුණේ. හැබැයි මෙතන විශේෂම කරුණ විදිහට මේ පිරිමි ළමයාට ඒ කාන්තාව Tamanගේ පියාගේ නම තමයි කියලා තියෙන්නේ කියලා වාර්තා වෙනවා. ඒ වගේම ඇයට මේ ළමයා Tamanගේ පියා මිය ගිහින් මාස කිහිපයකට පස්සේ තමයි ලැබිලා තියෙන්නේ. අන්න ඒකෙන් සමහර විට මේ ළමයා විදිහට ඉපදිලා තියෙන්නේ ඒ කාන්තාවගේම පියා කියලා වුණත් අපිට අනුමාන කරන්න පුළුවන්. ඒ කොහොම වුණත් මේ වගේ දෙයක් ඇහුවට පස්සේ ඕනම කෙනෙක්ට බය හිතෙන නිසා තමයි මේ කතාවත් ළමයෙක් Tamanගේ දෙමාපියන්ට කියපු බය හිතෙනම කතාවක් වෙන්නේ. අද මේ වීඩියෝ එකෙන් අපි කතා කළේ ළමයි Tamanගේ දෙමාපියන්ට කියපු භයානකම කතා කිහිපයක් ගැන. සාමාන්‍යයෙන් දෙපාරක් හිතන්නේ නැතුව අධිකරණයකින් වුණත් ළමයි ලබා දෙන සාක්ෂි පිළිගන්න නිසා තමයි මේ පුංචි ළමයි කියලා තිබුණ දේවලුත් ඇත්ත කියලා අපිට පිළිගන්න සිද්ධ වෙන්නේ. ඔවුන්ට මේ වගේ කතා බොරුවට ගොතලා කියන කිසිම හේතුවක් නැති නිසා මේවා අනිවාර්යෙන්ම ඔවුන් අත්දකපු සිදුවීම් හරි හැබෑවටම හිතේ තියෙන හැඟීම් හරි වෙනවා කියලා ඒ අනුව අපිට පැහැදිලි වෙනවා. ඒ විදිහට අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරපු ළමයි Tamanගේ දෙමාපියන්ට කියපු භයානකම කතා කිහිපයක් අතරින් වැඩියෙන්ම ඔබ පුදුම වුණේ මොන කතාව අහලද කියලා පහලින් අපිට කමෙන්ට් කරලා කියන්න. මේ වගේ වීඩියෝ නර්මන්න channel එක subscribe කරලා bell icon එකත් all කරලා තියාගන්න. එතකොට අපි මේ වගේ වීඩියෝ එකක් දාපු ගාම දැනගන්න ඔයාලටත් පුළුවන්. මේ වගේම අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් සියලුම දෙනාට සුබ දවසක්.